දැන් මුලින්ම මේ ස්කෝලියෝසිස් කියන වචනයත් අපේ සමාජයේ මම හිතන්නේ ඒ තරම් හුරු පුරුදු වචනයක් නෙමෙයි. ඒ නිසා අපි මුලින්ම කතා බහ ආරම්භ කරමු. ස්කෝලියෝසිස් රෝගී තත්වය කියන්නේ මොකක්ද කියන තැනින්. මේ ස්කෝලියෝසිස් කියලා කියන්නේ විශේෂයෙන්ම කුඩා දරුවන් අතර තියෙන තත්වයක්. මේ ස්කෝලියෝසිස් කියන තත්වයේදී කොඳු වැට පෙළ S අකුරක හැඩයට ඇදවෙනවා. ඉතින් මේ ඇදේ වැඩිවීමත් සමග ඒ දරුවන්ට විවිධ අපහසුතාවයන් විවිධ සංකූලතා මතුවෙනවා. වෛද්‍යතුමනි දැන් මේ තත්වයට පත්වන්නේ කොයි වගේ වයස් කාණ්ඩවල දරුවන්ද කියන කාරණාව ගැන පැහැදිලි කළොත් වයස් කාණ්ඩ කීපයක්ම අපි සලකලා බලනවා ව්‍යුහයේ අසමානතාවයක් නැතුව සාමාන්‍ය විදිහට ඉපදුණු දරුවන්ගේ පවතින ස්කෝලියෝසිස් කියන තත්වය තමයි බහුලව 390ක් අවුරුදු 3ට වඩා අඩු වයසකදී එන්න පුළුවනි කලාතුරකින් 3ත් 10ත් අතර කාලයේ එන්න පුළුවන් තත්වයක් තියෙනවා ඒකත් ටිකක් අඩුවෙන් තියෙන්නේ නමුත් බහුලව තියෙන එක තමයි 10යි 18 අතරතුරේ මතුවෙන ඒ තත්වේ ඇඩොලසන්ට් ඉඩියෝපැතික් ස්කෝලියෝසිස් කියන වචනේ පාවිච්චි කරනවා ඉංග්‍රීසියෙන් ඒක සිංහලට හැරෙවුවොතින් ඒ කියන්නේ නව යෞවුන් වියේදී ඇතිවන ස්කෝලියෝසිස් ව්‍යුහාත්මකව කශේරුකාවල ප්‍රශ්නයක් නැති අයගේ අවුරුදු 10ත් 18ත් අතර කාල සීමාවේදී කොඳු වැට පෙළිය ක්‍රමක්‍රමයෙන් ඇදවීම හේතුවෙන් එන ස්කෝලියෝසිස් නැමැති තත්ත්වය. මේක ඉතා සංකීර්ණ ශල්‍ය කර්මයක් සාමාන්‍ය පැය 6ක් 8ක් විතර වගේ කාලයක් ගත වෙනවා. නමුත් සාර්ථකව කරන්න පුළුවන් සංකූලතා තියෙනවා. නමුත් සාර්ථකව කරන්න පුළුවන් රජයේ රෝහල්වල. වැඩි හරියක් කරන්නේ රජයේ වියදමේ. දාන ඇනවලට පමණක් මිලියන 1කමාරක් විතර යන ඇනවලට විතර. පෞද්ගලික රෝහලක කරන්න ගියොත් ලක්ෂ 40ක විතර වියදමක් යනවා ඔක්කොටම වියදම රජය දරනවා ඒක ජනතාවත් දැනගන්න ඕනේ මේක රජය විසින් මේ දරන මේ වියදමක් කියලා පිටරටවල වලට ගියොත් ඊට වඩා ගොඩාක් වියදම් යනවා පොඩි දෙයක් සඳහන් කළ යුතුමයි ලංකාවේ දැන් විවිධ කොටස් ඉන්නවා ඉස්සරත් හිටියා මේ වගේ රෝගීන්ව එකතු කරලා විවිධ රටවල් වලට යවන මේ නිකං කරන්න නෙමෙයි මුදල් අරගෙන යවන මේ අයට කියනවා මේක මේ හදිසියෙම කළ යුතු ඔපරේෂන් එකක් ඒ නිසා කියලා කිහිම කිව්වම ඉතින් හැමෝම බලනවානේ සමහර අයට එහෙම කිව්වොත් සල්ලි තියෙන කෙනෙක් නම් යන්නත් පුළුවන් තැන් තැන් වල ගිහිල්ලා ටිකට් ගහලා සල්ලි එකතු කරලා ඉඩම් විකුණලා කනකර උගස් කරලා එහෙමත් ඇයිද තමන්ගේ දරුවා වෙනුවෙන්නේ ඉතින් එහෙම යවනවා ඉතින් එයාට අපිට කියන්න තියෙන්නේ මේ එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ මේ පහසුකම මේ රටේ තියෙනවා ශල්‍ය කර්මයක් අවශ්‍ය නම් මේක ලංකාවේ කරගන්න පුළුවන් ඉතින් ඒ නිසා මේව වලට රැවටෙන්න එපා කියන පණිවිඩයක් පොඩ්ඩක් දෙන්න ඕනේ ඒක පාසල් පොත් බෑගේ ඒ කියන්නේ බරේ සෙවීමකට හේතුවක් වෙන්න පුළුවන් ඒකේ ඇත්තටම සම්බන්ධයක් නැහැ. ඒක බහුලව මම දකිනවා සමහර නාලිකාවලත් කතා වුණා පහුගිය කාලේ පාසල් පොත් බයගේ බරයි ඒක ඇත්ත. නමුත් ඒක නිසා මේ ඇදවීම ඇතිවන්නේ නැහැ. ඒක නිසා කොන් දෙකක් වුන් එන්න පුළුවන් සමහර විට.